හරි අපි පටංගමු අද පාඩම අපි ගිය සතියේ කරපු කොටසෙම තවත් කොටසක් තමයි අද කරන්නේ ඒක මේ අද කරන්නේත් කතන භාෂාව පේච්චු මොලි කියලා කියනවා අපි කතන භාෂාවට එතකොට අපි ගිය සතියේ ඉගෙන ගත්තා ඉවර් ඉදු කියන එක යොදන විදිය ඉවර් කියන එක අපි යොදන්නේ මිනිස්සුන්ට විතරයි එතකොට ඉවර් කියන එකේ සිංහල තේරුම එනවා මොහු මෑය මෙතුමා මෙතුමිය ඒ හැම ඒ සිංහලෙන් ඒ තේරුම් හතරම එනවා හරිද සමහර වෙලාවට පුද්ගලයෙක් ගැන කියලා මේ කියලා කියන්න පුළුවන් ඒ කියන්නේ මේ ඉන්නේ අම්මා එතකොට මේ කියන වචනේ යොදන්න පුළුවන් අපිට සිංහලෙන් හැබැයි දෙමළවලදී අනිවාර්යෙන් ඉවර් කියන වචනේ එන්නම ඕන තේරුණාද ළමයි හරි අපි සිංහලෙන් මේ කියලා කිව්වට මේ සතෙකුට සතෙකුටත් අපිට මේ කියන එක යොදන්න පුළුවන් මිනිසුන්ටත් මේ කියන එක සිංහලෙන් යොදන්න පුළුවන් හරි එතකොට ඉවර් කියන එක යොදන්නේ මිනිස්සුන්ට පමණයි සිංහල අර්ථයනවා මොහු මෑය මෙතුමා මෙතුමිය මේ කියලත් පෙන්වන්න පුළුවන් මිනිස්සු කවුරු හරි ඉන්නවනම් මේ කියලා සිංහලෙන් කියන්න පුළුවන් හරිද ඊළඟට ඉදු ඉදු කියන වචනය ගත්තොත් ඉදු කියන එකේ සිංහල තේරුම එන්නේ මේක මෙය මූ එතනත් මේ කියලා කියන්න පුළුවන් මේ ඉන්නේ බල්ලා එතකොට අපිට ඉදු කියලා තමයි මේ ඉන්නේ බල්ලා කියනකොට මේ කියන වචනට අපි දෙමළෙන් පාවිච්චි කරන්නේ ඉදු කියන වචනේ තේරුණාද එතකොට සත්තු සහ පල නැති ද්‍රව්‍ය වලට තමයි ඉදු කියන වචනේ යොදන්නේ හරිද ඉවර් කියන එක මිනිසුන්ට යොදනවා ඉදු කියන එක සත්තු සහ පල නැති ද්‍රව්‍ය වලට යොදනවා තේරුණාද හැමෝන්ට මේ ඒ වචන දෙක පාවිච්චි කරන විදිය मगे कथन भाषावे मेक लिखित भाषावे लियन लिखित भाषावे लिया मगे कीलकियाने ඊට පස්සේ අපි ඒකව දාලා වාක්‍ය ලිව්වා end කියන එක දාලා වාක්‍ය හැඹිව්වනේ අපි නේද අද අපි ලියනවා engඩ කියන වචනය දාලා engඩ කියලා කියන්නේ අපේ කියන තේරුම අපි ලිඛිත භාෂාවෙන් කියන්නේ engල් කියලා එතකොට කතන භාෂාවෙන් අපි අපේ කියලා කියන්නේ engඩ මගේ end අපේ engඩ හරිද කියමු බලන්න හැමෝම මට අපේ කියලා කොහොමද දෙමළෙන් කියන්නේ හැමෝම දෙමළ අකුරෙන් ලියන පොත අපි ගිය සතියේ ලියපු පොතම අරගන්න අරගෙන මේ ටීචර් ලියලා තියෙන එක පොතේ ලියා ගන්න ලියලා කොටු කර ගන්න මම මේ ලොකු අකුරෙන් ලියලා තියෙනකෝ ඔයාලා ලොකු අකුරෙන් ලියන්න ඕනේ ඔයාලා සාමාන්‍ය විදිහට ලියලා මේක කොටු කර ගන්න හරිද පටන් ගන්න විනාඩි 5යි දෙන්නේ හරි පටන් අට්ටක් ගන්න इवर की मोहु मैय मेतुमा मेतुमी मेक गहन पिर्मी हेमोट पोदे पावचिक पुलवांग वचनया मिनीसुंट पावचिक वचनया इवर की अंत तवदयाक मतगतिया मे इवर की मेकेना अनिवार्य अंगमे इन्नो अपे अपट मे अते दुरी इनकेन तम अभी मे इवर की वचने पावचिक ඊට පස්සේ ඉදු ඉදු කියන එක අපි යොදන්නේ සත්තු සහ පල නැති ද්‍රව්‍ය වලට ඒක සිංහල තේරුම මේක මෙය මූ කියලා ගන්න පුළුවන් එතෙන්දිත් ඒ පණ නැති දේ හෝ ඒ සතා අපේ අතේ දුරින් ඉන්න ඕන අපිට පේන මානේ ඉන්න ඕන මේ ඉදු කියන වචනේ යොදන්න නම් හරිද ඊළඟට අපි කතන භාෂාවේදී ඉගෙන ගන්නවා මගේ කියන වචනෙට කතන භාෂාවේදී එන්ඩ කියන වචනේ තමයි පාවිච්චි කරන්නේ අපි ලිඛිත භාෂාවේදී නම් එන දූ කියලා කියන්නේ අපේ කියන එකට කතන භාෂාවේදී දෙමළවලදී එංගඩ කියන වචනේ තමයි පාවිච්චි කරන්නේ ලිඛිත භාෂාවේදී එංගල් කියන වචනේ පාවිච්චි කරනවා හරිද අපි දැන් මේවා ලිව්වට අපි ලිව්වට මේවා අපි මේ භාවිතා කරන උන කතා කරද්දී තමයි මේවා භාවිතා කරන උන මේවා පොතේ පිටු ගණන් ලියලිය එහෙම කටපාඩම් කරන ඒවා නෙවෙයි ඔයාලා මේ දැන් මම අද උගන්වන දේවල් पोड़ी पोड़ी वाक्य तानियम हरी इद्रतीन देवाल बाल हरी पोड़ी पोड़ी वाक्य हद तानियम हदन उत्साह करान्नो पाविच करान्नो भाषाव कथा करान्न पुरुवेन्ने हेम कराम
හරි අපි ඊළඟ කොටසට යමු අන්න අහගන්න එංගඩ කියලා කියන්නේ අපේ අද එංගඩ කියන වචනේ යොදලා අපි ගිය සතියේ ලිව්වා වගේම අපි මේ අද වාක්‍ය ලියන්න ඕනේ එංගඩ කියලා දාලා තියෙනවා මෙතන අම්මා කියන වචනේ තියෙනවා අධිපති කියලා කියන්නේ විදුහල්පතිතුමා ආශ්‍රියර් කියන්නේ ගුරුතුමා නන්බන් කියන්නේ යහළුවා සින්නම්මා කියන්නේ පුංචි අම්මා මෙන්න මේ වචන පහ අරගෙන ඉවර එංගඩ දාලා වාක්‍ය පහක් හදන්න ඕන සිංහල තේරුමත් එක්ක ලියන්න මම මෙතන සිංහල තේරුමට ඉර ගහලා නැහැ ඔයාලා සිංහල තේරුමත් වෙනවනට ලියන්න ඕන මට ඉඩ ප්‍රමාණය මදි නිසා මම දෙමළ එක ලියන්න විතරයි ඉඩ තියලා තියෙන්නේ ඔයාලා දැන් පළවෙනි උදාහරණයක් ගත්තොත් ඉවර එංගඩ අම්මා යටින් ලියනවා මෑය අපේ අම්මා ඒ විදිහට සිංහලෙන් ලියන්න ඕන හරි දැන් මට උත්තර දෙන්න කොහොමද කියන්නේ මොහු අපේ විදුහල්පතිතුමා ඉවර එංගඩ අධිපති ඉවර එංගඩ අධිපති හරි ඉවර එංගඩ අධිපති හරි කොහොමද කියන්නේ මොහු අපේ ගුරුතුමා हरी अंतिम मैं अपे पुंची अम्मा इवर एंगड सिन अम्मा मैं अपे पुंची अम्मा එතකොට මේ දැන් ඔන්න ඔය වාක්‍ය ටික තමයි ලියන්න ඕන. ඔයාලා දැන් මාතෘකාව එංගඩ කියලා ලියාගෙන මේ chart එක මම ඇඳලා තියෙන විදියට පහළට 1 2 3 4 5 දාලා වචන ටික ලියලා මෙහෙම ඉරි ගහලා ඉවර එංගඩ කියලා ලියලා මං හිස්තැන තියලා තියෙන්නේ එතනට වචනේ දාන්න. ඔයාලේ හිස්තැන පුරවන්න ඕනේ නැහැ. මං ඒක අර පෙන්වන්න ඕන නිසා හිස්තැන දාලා දෙනවා. ඔයාලා කෙලින්ම පළවෙනි වාක්‍ය විදිහට ලියන්නේ ඉවර එංගඩ අම්මා. දෙවැනි එක ඉවර එංගඩ අධිප. සිංහල තේරුමත් එක්ක පටංගන කරන්න විනාඩි 15ක් දෙනවා හරිනේ ටීචර් ඔව් නෝනේ හරි දැන් බලමු ඔයාලා ලියපු එකේ හරි වැරදි මේ ලකුණු කරගන්න මේ පාට පැන්සලකින් හරි දාගන්න මම සිංහල තේරුම ලියලා නැහැ ඔයාලා සිංහල තේරුමටත් හරිය දාගන්න ඕන පළවෙනි එක තියෙනවා මොකද්ද ඉවර් එංගඩ අම්මා මෑය අපේ අම්මා इवर एंगड़ा अम्मा मैं आपे अम्मा देवनी एक इवर एंगड़ा आदि पर मोहु आपे विदुहल्पति तुमा तुम एनी एक इवर एंगड़ा आसिरियर मोहु आपे गुरु तुमा हातर वेनी एक इवर एंगड़ा नानपन मोहु आपे मितुरा इवर एंगड़ा सिन अम्मा मैं आपे पुंची अम्मा हरिदलामाई සරින් සරේ හිට මේ කට් වෙවි යන්නට කියපුව ඇහෙන්නේ නැහනේ ඒ නිසා ඒ අහගන්න බැරි වෙච්ච ඒවා නැවත වීඩියෝ එක බලලා අහලා ඒ ටික වනිවර්දි කරගන්න. හරි. අපි යන් ඊළඟ කොටසට. හරි. තුන්වෙනි කොටස පේනවද හැමෝන්ටම? ඔව් ටීචර්. හරි. हरी बल्ला
මේ අපේ නිවස මේ අපේ පාසල ඉදු එංගඩ පාඩසාලේ මේ අපේ ළිඳ ඉදු එංගඩ කිනරු ළිඳට කියන්නේ කිනරු කියලා ඉදු එංගඩ කිනරු මේ අපේ ළිඳ රට මේ අපේ රට නාඩු රටට කියන්නේ නාඩු කියලා මේ අපේ පන්තිය ඉදු එංගඩ වහුප්පු මේ අපේ පන්තිය මේ අපේ පොත අර වගේම මේ චාට් එක ලියාගත්තා වාක්‍ය හත ලිව්වා ටක් ගාලා වැඩි වෙලා ගන්න බෑ දැන් ඉක්මනට ලියමු හරි 7:48යි 8 වෙනකොට ලියලා ඉවර වෙන්න ඕන පටන් ගන්න මම සිස්ටම් ග්‍රූප් එකට පේනවනේ නේද හරි කියමු බලන්න එහෙනම් පළවෙනි එක මොකද්ද ඉදු එංගඩ අන්න බොරු කියනවා එන්න නෙමෙයි එංගඩ ඉදු එංගඩ නායි මේ අපේ බල්ලා හරි දාගන්න අකුරු හරිනම් ඔක්කොම හරිනම් හරියට දාගන්න ඊළඟට ඉදු එංගඩ වීඩු මේ අපේ නිවස නිවසේ නියක ඉදු එංගඩ පාඩසාලේ මේ අපේ පාසල ඊළඟට ඉදු එංගඩ නාඩු මේ අපේ රට ඉදු එංගඩ වහුප්පු මේ අපේ පන්තිය පාසල නෙමේ ඉදු එංගඩ වහුප්පු කියන්නේ පන්තිය මේ අපේ පන්තිය අන්තිමක ඉදු එංගඩ පුතහ මේ අපේ පොත හතරවෙනි එක පොඩ්ඩක් කියන්නකෝ හතරවෙනි එක ඉදු එංගඩ කිනරු මේ අපේ ළිඳ ඉදු එංගඩ කිනරු මේ අපේ ළිඳ හරි දැන් එහෙනම් ඒ කොටස හැමෝම ඉවරයිද හැමෝගෙම හරිද ඒක දැන් එතකොට ඔයාලට එන්ඩ එංගඩ ඉදු ඉවර් මේ වචන දාලා කතා කරන්න පුළුවන්ද මේ අර සැරින් සැරේ කටවෙවි ලොග් වෙන කට්ටිය අන්තිමට ආපහු වීඩියෝ එක බලන්න මම වීඩියෝ එක දැම්මට පස්සේ ඔයාලට ගැටලු තියෙන තැන් බලලා හදාගන්න පුළුවන් වීඩියෝ එකෙන් හරිද මම ලින්ක් එක දානවා හරි අපි ඊළඟට ඊළඟ මේ කොටසට යමු දැන් පේනවද හතරවෙනි කොටස පේනවද මෙතෙන්දී මම කියලා තිනවා පහත සිංහල වාක්‍යවල දෙමළ වාක්‍ය දෙමළ අකුරින් ලියන්න උදාහරණයක් දී ඇත හරිද උදාහරණේ තමයි මොහු මගේ පාසලේ විදුහල්පතිතුමා එතකොට ඒක දෙමළෙන් කියන්නේ කොහොමද ඉවර් එන්ඩ පාඩසාලේ මොහු මගේ පාසලේ විදුහල්පතිතුමා
හරි මෙතන පොඩ්ඩක් නිවැරදි කිරීමක් කරන්න වෙනවා මොහු මේ කොළපාටින් ලියන තැන එන්න ඕන පුතේ මේක කියවන විදිය මේකේ ශබ්දය එක මම හදන්න මම එක හදලා දෙන්න දැන් බලන්නකෝ මෙන්න මෙහෙම ලියන්නේ මුලින්ම මම දීලා තිනුනේ මේ මගේ පාසලේ ගුරුතුමා කියලා පළවෙනි වාක්‍ය දැන් ඒක ඔයාලා ලියා ගන්න කියලා අහගෙන ඉන්න මේ මගේ පාසලේ ගුරුතුමා කියලා ලියල ඉවර වෙලා ඊට පස්සේ යටින් ලියන්න ඕන ඒකේ දෙමළ වාක්‍ය දෙමළ අකුරෙන් මම නිල් පාටින් ලියලා පෙන්නලා තින්නේ ඒක ඊට පස්සේ කොළ පාටින් දීලා තින්නේ ඒ ලියපු වාක්‍ය කියවන විදිය ඉතින් මේ මගේ පාසලේ ගුරුතුමා කියලා කොහොමද කියන්නේ කියලා මට කියන්නකෝ දැන් මම මෙතන තියෙනනේ මොහු මගේ පාසලේ විදුහල්පතිතුමා කියන එක ලියලා තිනවා ඉවර එන්න පාඩසාලේ අධිප මේ මගේ පාසලේ ගුරුතුමා කියලා කියන්නේ කොහොමද ඉවර එන්න එන්න පාඩසාලේ ඉවර එන්න පාඩසාලේ ආසිරිය ඊට පස්සේ ඒක දෙමළ අකුරෙන් ලිව්වට පස්සේ යට රූලේ වල ඒකේ කියවපු විදිය සිංහල අකුරෙන් ලියන්න ඕන වාක්‍ය තුනක් ලියවෙනවා එතකොට හොඳට මේ වාක්‍යවල වාක්‍ය කියවලා බලන්න මොනවාද තියෙන්නේ කියන වචන හොඳට බලන්න ඔක්කොම එක විදියෙම නෙමෙයි එකට එකක් වෙනස් වාක්‍ය තියෙන්නේ ඒ නිසා හොඳට අවධානයෙන් බලලා ලියන්න හරි අපි බලමු දැන් හරි ඔයාලට පේනවද මම ලියලා තියෙන එක හරි ඔව් ටීචර් බලමු මේ මම මේක ඔයාලට පොඩියට පේන නිසා මේක මේ ටිකක් ලොකු කරලා පෙන්නන්නම් චුට්ටක් දැන් පේනවද මේ මගේ පාසලේ ගුරුතුමා ඉවර් එන්ඩ පාඩසාලේ ආසිරියර් මේ මගේ පාසලේ ගුරුතුමි ඉවර් එන්ඩ පාඩසාලේ ආසිරියේ මේ අපේ පාසලේ විදුහල්පති ඉවර් එංගඩ පාඩසාලේ අධිපර් මෙය අපේ පාසලේ පිට්ටනියයි ඉදු එංගඩ පාඩසාලේ මයිදාන මෙය අපේ නිවසයි ඉදු එංගඩ වීඩු හරිද ළමයි හරි ටීචර් හරි වැරදි ලකුණු කරන ගමන් කියවමු බලන්න දෙමළ අකුරෙන් තියෙන එක බලන් කියවන්න සිංහල එක කියලා දෙමළ पाठशाले मैदान अपे पासले पिटनियाई मैदान अपे तू एंगड वीडु मैं अपे दिवसाई तू एंगड वीडु मैं अपे दिवसाई ගොඩක් හොඳයි හැමෝම හරි දැන් එහෙනම් අපි ඔන්න අද අවසන් කරනවා ඒ කතන පාඩම මම මේකෙන් ඔයාලට පොඩි වීඩියෝ ක්ලිප් එකක් හදලා ඊළඟ දවසේ දෙනවා ඔයාලා ගෙදදී ඒක අහලා ඔයාලා පුරුදු වෙන්න ඕනේ ඒ විදිහට කතා කරන්න හරිද මේ වාක්‍ය මේක පොතට පොතේ ලිව්වට අපි මේ මම මේ උගන්නනේවා තියෙන්නේ ඔයාලට භාවිතා කරන්න දැන් ගෙදර අම්මා තාත්තා දෙමළ දන්නේ නැහැ කියලා කටවහගෙන ඉන්න එපා මොකක් හරි දෙයක් දැන් අපි හිතමු පොත් මේසෙ ළඟ පොතක් තියෙනවා ඔයාලට තනියම
මේ කියත හැකි දු එnde පුතහ මේ මගේ පොත තනියම කියවට කමක් නැ මොනවා හරි දෙයක් ඒක වචනේ මහා හයියෙන් කෑ ගහලා කියනවා සාමාන්‍යට ඇහෙල නැ එහෙන ගන්නට පාවිච්චි කරන්න පුළුවා බල්ලා බල්ලා ගියාම බල්ලා යනවා ආගලගේ එතකොට ඔයාලට නිකන් හිතරේ ඉදු එන්න නයි මේ මගේ බල්ලා හරිද කවුරු හරි යාළුවෙක් අපිට හම්බුනෝතින් අපි දැන් නම ගම වයස වහන දන්න වගේ මේ වගේ පොඩි පොඩි වාක්‍යත් කතා කරන්න පුළුවන් වෙන්න තේරුණාද ළමයි දෙමළ ඉගෙන ගන්නවා කියන්නේ පොත් ටික පුරවන එක නෙමෙයි හරිද දැන් එතකොට මේ පාඩම තේරුණාද දැන් මේ වචන ටික පටලවා ගන්න එපා එන්න කියන්නේ මගේ එංගඩ කියන්නේ අපේ ඒක පටලවා ගන්න යන්න එපා මේක මේ පාඩම නැවත හොඳට කියවන්න කියවලා තනියම කතා කරන්න උත්සාහ කරන්න ඕනේ දැන් අක්කල අයියල ඉන්නවා නම් මගේ පන්තියේ අක්කල අයියල ඉන්නවා ඒ අක්කල අයියල මේව දන්නවනේ එතකොට එයාලත් එක්ක උනත් කතා කරන්න පුළුවන් හරිද මේ මේ කතන භාෂාව ගොඩක් ලොකු පන්ති වලට කරන්න උන්නේ නැහැ මොකද මේක අලුතෙන් තමයි ඔයගොල්ලන්ට මේ දීලා තියෙන්නේ ඒ නිසා මේ හරිද එතකොට මේ ඒ නිසා දැන් ඔයාලට chance එක මේ ඔයාලට තමයි දැන් මේ උගන්නන්න මොකද ලොකු පන්තිවලදී කරන්න වෙලාවක් නැහැ අච්චු පොතත් එක්ක ඒ නිසා තමයි ඔයාලට මේ ටික කරන්නේ අතරින් පද දැන් අපි මේ මේ දේවල් ඉගෙනගෙන ගියාම ඔයාලා 6 වසරට වගේ යනකොට ඔයාලට දෙමළත් කතා කරන්න පුළුවන් අනිත් භාෂාව වගේ දෙමළත් කතා කරන්න පුළුවන් හරිද තේරුණාද හැමෝටම හරි මම දැන් අද ඉඳන් ඔයාලට කියවීම ගන්න අද දැන් අද වෙලාවක් නැහැ කියවීම ගන්න ලබන සතියේ මුලින්ම කරන්නේ මම කියවීම ගන්න එක ඒ නිසා මම එනේන පිළිවෙලට දැන් කට්ටිය සමහරු පරක්කු වෙලා එනකම් මම අද හිටිය 7යි කාල වෙනකම් බලන් කට්ටිය එනකම් හරිද ඊළඟ දවසේ කරන්නේ එනේන පිළිවෙලට මම එතකන් කියවීම ගන්න නැත්නම් අපරාධනේ කාලේ හැමෝම එනකම් අපි බලන් ඉන්න ඕනේ පාර අනිත් ළමංගේ ඩේටා ඉවර වෙනවා ඒ නිසා මේ ලැබෙන සතිය මම එන පිළිවෙලට කියවීම ගන්නවා මම කියන්නේ මොන පිටුවද කියලා ඔයාලා කියවීම පොත කියවන්න ඕනේ හරිද හැමතැන පිටුවක්ම කියවලා හොඳට කියවීම පුළුවන් වෙලා ඉන්න මම පිටුවක් කිව්වහම ඔයාලා ඔතනින් කියවන්න ඕනේ ස්ක්‍රීන් එකේ වැටෙනවා ඒ කියවන එක මම ඒක දිහා බලන් ඉන්නේ ඔයාලා ඔයාලගේ පොත බලන් කියවුවනම් හරි තේරුණාද එතකොට මම හරි වැරදි කියනවා මේකට ලෑස්ති වෙලා ඉන්න මේ මේ වීඩියෝ එක මේ මේකේ වීඩියෝ ක්ලිප් මේ අද පාඩමේ වීඩියෝ ක්ලිප් එකක් හෙට බොහෝ දුරට හෙට විතර වෙයි මොකද මේ සියලුම පන්තිවල ඒව පුතේ මෙහෙම හදන්න ඕන ඉතින් ටිකක් මේක එඩිට් කරලා ඒව කරනකොට වෙලාව යනවා රැට තමයි මේ එඩිට් කරලා හදනකොට ඉතින් මේ හැම පන්තියකම පොඩි පන්ති ලොකු පන්ති හැම එකම මේ වීඩියෝ ක්ලිප් එක හදලා YouTube එකට දාන්න ඕන ඉතින් ටික වෙලාවක් යනවා ඒකට ඒ හින්දා මේ ටිකක් වෙලා යයි පහු වෙලා හරි අපි ගෲප් එකට දානවා එක ගැටලු තියෙන නැවත බලලා ඔයාලට ඒව වැරදි නිවැරදි කරගන්න පුළුවන් හරි ඊළඟට මේ අදර මම පන්තිය නවත්තනවා ගැටලු තියෙන ඒවා ආපහු වීඩියෝ එක බලලා ඒව වැරදි නිවැරදි කරගන්න මේ පාඩම හොඳට නැවත කියවන්න නසාසයාගේ පොතේ වැරදි ටික අපි ලබන සතියේ පන්තියේදී බලමු අද ටිකක් ලොකු පාඩමක් කරපු නිසා අද ඒ ටික කරන්න වෙලාව මදි ඒ හින්දා ටිකක් දැන් මේ ඉක්මනට ලියන්න පුරුදු වෙන්න හොඳට දැන් අද මේව කියව ගන්න ලියා ගන්න අමාරු වුණා නම් නැවත චුට්ටක් දෙමළ අකුරු ටික බලා ගන්න ගෙදර ඉන්න එකේ දෙමළ අකුරු නැවත මුල සිට බලා ගන්න තමන්ගේ අඩුපාඩු තමන්ටම හදා ගන්න පුළුවන් හරි හැමෝන්ට මෙහෙනම් සුබ දවසක් වනක්කම් ටීචර් වනක්කම් ටීචර් වනක්කම් ටීචර් වනක්කම් Good night, teacher. Good night. Good night. Good night.